සංකතන. මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩියමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතාබහ සමග එක් වී සිටින්නේ හරිත ජයවීර. අයිබෝන් හරිත. අයිබෝන්. හරිත ජයවීර තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයෙක්. විශේෂයෙන්ම ඔහු නව ජනතා පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහාත් ඔහු විශාල මැදිහත්වීමක් කරනවා. තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. හරිත, මේ මොහොත වෙන විට රටේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි පෙළගැසෙමින් තිබෙන්නේ. තව දින 28ක් වගේ කාලයක් තිබෙන්නේ. දැන් ඔබත් දේශපාලනයේ තාම සංවේදී තරුණෙක්, ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම නව ජනතා පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකයෙක් විදිහට කටයුතු කරනවා. පසුගියදා නොකළ යුත්තේ කුමක්ද කියලා ඔබ සම්මන්ත්‍රණයක්, මහජන සම්මන්ත්‍රණයක් සංවිධානය කරනු ලැබුවා. හරිත, මේ ජනාධිපතිවරණයේ තිබෙන වැදගත්කම පිළිබඳව ඔබේ අදහස මොකක්ද? ඇත්තම මේ ඇවිල්ලා ලංකාවේ තියෙන තීරණාත්මක ජනාධිපතිවරණය. මොකද එදා මෙදා තුර අපි දැක්ක මේ රට දිනෙන් දින අභාවයට පත් වෙනවා. එතකොට ඒකට සිදුසු නායකයෙක් තිබිච්ච නැති එක ලොකු දුර්වලතාවක් විදිහට දකින්නවා. හැම වෙලේම තියෙන්නේ කෙටි කාලීන සැලැස්මක් ඇතුව ආපු, මම නම් කියන්නේ ඒක බඩගොස්තරල් දේශපාලනය කියලා. ඒ වගේ කට්ටිය තමයි හුඟා බිහි වුණේ. නමුත් ඇතම් අවස්ථාවේ යුද්ධේ නිමා වෙන්න යම් යම් නායක බිහි වුණා. නමුත් වෙලා තියෙන්නේ කාලයක් යනකොට එතුමල්ලාගේ ඒ දේශපාලන දැක්ම නැති වුණා. නමුත් වර්තමානයේ එදා මෙදා තුල, මොකද මම හැම වෙලෙම කියන මගේ පළවෙනි ඡන්දේ නම් මං හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මොකද මම කුඩා කාලේ ඉස්කෝලෙන් අවුට් වෙද්දිම එතුමාගේ තියෙන දුර දැක්ම ගැන අපි ඇත්තටම දැක්කා. එතුමා හැම වෙලෙම උත්සාහ කළා. ඒ කියන්නේ විෂන් එක දැක්කා. එතකොට තරුණයන් ගැන මං හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අර වෙන කිසිම කෙනෙක් තරුණයන් උදෙසා කිසිම වැඩක් කළේ නැහැ. ඔහුගේ බලන්න කියන දේවල්, ඔහු කියන්නේ අවුරුදු 25කින් මේ රට යන්න ඕනේ කොතනද? එතකොට ඒ මම හැම වෙලෙම කියන දේ තමයි මේ ජනාධිපතිතුමා අඩුමතන අවුරුදු 100ක්වත් ඉස්සරහට පේනවා. මොකද එතුමාගේ තියෙන සැලස්මල් හිතාගන්න බෑ. මේ සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑ. මුගක් වෙලාවට ප්‍රශ්න දෙන්නේ ඒක තමයි. අපි වැඩේ මොලේට වැඩිය බඩ ගැන හිතෙනවා. ඔන්න ඔය ගැටලු හිතන. ඒ කියන්නේ හරියට ඔබ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා, ඒ කියන්නේ අවුරුදු 20ක් 30ක් ඈතට දකින, අනාගතයේ දකින නායකයෙක් කියලා ඔබ කියන්නේ. පැහැදිලිවම අවුරුදු මන්නම් කියන්නේ අවුරුදු 20ක් කියන්නේ අවුරුදු 100ක් එතුමාට පේනවා. එතකොට එතුමාගේ තියෙන සැලස්මල් ගැන හිතන්න. දැන් ඔබතුමාම බලන්න, ඔබතුමාත් ඇවිල්ලා මම දකින, මම ඇත්තට මගේ මේ ප්‍රිය ගැන මම ප්‍රිය දේශපාලන කිතා ඔබතුමා. එතකොට ඔබතුමාත් ඝනදෙන කරනවානේ එතුමාත් එක්ක. එතකොට අපි බලන්න, එතුමා උදාහරණ වශයෙන් තරුණ සේවක බලන්නකෝ. ඊට පස්සේ තරුණ සේවක ගත්තාම අවුරුදු එතුමාට අවුරුදු 100ක් 200ක් ඉස්සරහට පෙන්නන්න නැත්නම් කොහොමද තරුණ සේවක බිහි වෙන්නේ? එතකොට මේ තරුණ සේවක හරහා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඊට අමතරව කොච්චර දේවල් එතුමා තරුණයන් නිරුවන් කරලා තියෙනවද? ඉතින් හැම වෙලේම කියන්නේ තරුණයන්ට ඉඩ දෙන්නේ තරුණයන් මේක ඉස්සරහට එන්න ඕනේ, මේ රට හදන්න පුළුවන් තරුණයන්ට. ඉතින් විෂන් 48 කියලා අවුරුදු 25ක සරස්මක් කරනවා. මේ ඇත්තටම මෝඩ දේශපාලනඥයෝ මේ හිතන්නේ අවුරුදු 25ක් මේ ජනාධිපතිවරණ මේ රට ගන්නවා කියලා. ජනාධිපතිවරණ කිසිම අදහසක් නැහැ අවුරුදු 25ක් මේ රට කරන්න. හැබැයි එතුමා කියන්නේ මේ අවුරුදු 25 තුල මේ රට යන්න ඕනි තැන, මේ තැනට ගිහිල්ලා මේක නවතින්න ඕනි. එක්කෙනෙක් ඇවිල්ලා ඒක නවත්තලා ඊගාව කෙනෙක් ඇවිල්ලා තව එකක් පටන් ගන්න, ඒ ක්‍රමේ නවත්තන්න ඕනි. ඒ නවත්තලා මේක දිගු කාලීන ගමනක් මේක යන්න ඕනි. අන්නේ ඒ හින්දා තමයි මෙතුමට මං හැම වෙලෙම කියන අවුරුදු 100ක් ඉස්සරහට පේනවා කියලා. හරිත, දැන් ඔබ එසේ කීවත් විශේෂයෙන්ම වර්තමානයේ වෙන විට ලංකාවේ මේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව, සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පිළිබඳව සහ මේ දේශපාලන ක්‍රමයේ පිළිබඳව තරුණයන් අතර විශාල කලකිරීමක් තියෙනවා. එක පැත්තකින් විශාල අප්‍රසන්න භාවයක් ඇති වෙලා තියෙනවා. ජුගුප්සාජනක හැඟීමක් තමයි දේශපාලඥයෝ පිළිබඳවත්, දේශපාලන පක්ෂ පිළිබඳවත්, ඒ වගේම මේ පවතින මජර දේශපාලන සංස්කෘතිය පිළිබඳවත් තියෙන්නේ. ඉතින් ඒ නිසාම කිසියම් විදියකට අපි දැක්කා මේ තරුණයෝ මේ කතා කරනවා මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. ඒ වගේම මේ පහුගිය කාලේ ඇතිවෙච්ච අරගලය. එතකොට ඒකේ වැඩි පංගුවක් නියෝජනය වුණේ තරුණයෝ. තරුණයෝන්ගේ අදහස්, තරුණයන්ගේ අභිලාෂයන්, තරුණයන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ඉච්ඡා බංගත්වය, මේවා තමයි ප්‍රකාශයටපත් උනේ. දැන් ඔබ හිතන්නේ ඔබත් දැන් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න දායක වෙච්ච කෙනෙක්,
පක්ෂ නායකයා සුගීශ්වර බණ්ඩාර ඔහු තරුණේ. ඉතින් ඔවුන්ටත් අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇති ආණ්ඩුකරණය රාජ්‍යකරණය පිළිබඳව. කෙසේ වෙතත් දැන් මේ තරුණ පරපුර මේ පවතින සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලින් විස්ථාපනය වෙලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔබ හිතන්නේ මොකද්ද තරුණයොන්ට ගැලපෙන දේශපාලනයක් කොහොමද අලුතෙන් නිර්මාණය කරන්නේ මේ සම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කරගත්ත මේ පොහොට්ටුව පක්ෂය? දැන් මේ වගේ පක්ෂ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණත් අවුරුදු 64ක විතර පක්ෂයක්. ඒ කියන්නේ වයසක පක්ෂයක්. ඉතින් මේ පක්ෂ අතරට ඇයි තරුණයෝ එන්නේ නැතුව අලුත් දේශපාලනයක් ගැන කතා කරන්නේ, අලුත් පක්ෂ නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ? පැහැදිලිවම ඒක හේතුව වෙලා තියෙන්නේ දැන් තරුණයන්ට කිසිම පක්ෂයකින් හරියට තැනක් දෙන්නේ නැහැනේ. දැන් වෙලා තියෙන්නේ පරණ, දැන් මම උදාහරණ වශයෙන් මගේ රත්නපුරෙන් ගැන පටන් ගන්න. මම රත්නපුර දිස්ත්‍රික් නායකයෙක් වැඩ කරනකොට මගේ හුඟක් පරණ දේශපාලනඥයෙක් ඉන්නවා පක්ෂවල. හැබැයි කිසිම අවස්ථාවක මේ තරුණයන්ට නියම තැන දෙන්නේ නැහැ. දැන් අපේ ඇත්තටම තරුණයෙක් වුවම කියන්නේ හුඟක් අදහස් සමහරට මේ ටිකක් ශක්තිමත් රැඩිකල්. ඉතින් එහෙම වුණාම එයාලට නොගැලපීම් වෙනවා හෝ මං නම් කියන්නේ සුදුසාර සුදුසන් නොදෙනීම. ඉතින් නමුත් වෙලා තියෙන්නේ ඒ හින්දා මේ අලුත් දේශපාලන ප්‍රවාහයකට යන්නේ. දැන් මං වුණත් රත්නපුර දිස්ත්‍රික්කය කරගෙන යනකොට සෑහෙන බාධක වෙනවා. ඒත් පරණ දේශපාලකයන් එයාලා කියන්නේ සමහර අපි හරි දේ කරන්න ගියාම දැන් උදාහරණයක් වශයෙන් සමහර ස්ථානවල මේ අසරණ මිනිස්සු පව්, ඒ මිනිසුන්ගේ මේ අවුරුදු ගාණක් තිස්සේ ඉඩ තමන් හම්බ කරපු ඉඩම් පොඩි වැස්සකට අයින් ගන්නවා. මේ ගංගතුරු ප්‍රශ්න, ඊට පස්සේ නායම් ප්‍රශ්න. හැබැයි ඒ ඊට අදාළ හොඳ ඉඩම් තියෙනවා අපිට දෙන්න පුළුවන් මේ අය අහිංසක මිනිස්සුන්ට. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේවා, ඒක තමයි මේ දේශපාලුවන්ගේ පොයින්ට් එක වෙලා තියෙන්නේ. මේක ඒවා විකුණම් කරන එක, ඡන්දෙ ලබා ගන්න. දැන් අපි මැදිහත්වල ඒවා ලබා දුන්නට පස්සේ මේ දේශපාලන ප්‍රශ්න ඇයි ඒව කරන්නේ? ඉතින් ඒක එහෙම කර මේ රටේ හරියට දේශපාලනයක් වෙනවා නම් මේ රටේ ප්‍රශ්න තියෙන්න බෑනේ. දැන් හොඳම උදාහරණය ඔබතුමා කියන්නේ රත්නපුරේ ගත්තම රත්නපුරේ කලර් ලයිට් එකක් නැහනේ. දැන් අපි ඒක උත්සාහ කරන්න ගියම ඒකටත් ප්‍රශ්න දානවා. ඊට අමතරව මම නම් කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ මුළු මේ රටනම ගන්න දෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රබල දිස්ත්‍රික්කයක් රත්නපුරේ කියන්නේ. ආසන 8ක් තියෙනවා. ඒ ආසන 8ේ කොළොන් හිම ගත්තම මේ කෘෂිකර්මාන්ත හොඳටම කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ සෝදාපාලු වෙච්ච දේශපාලනය මේ ගිහිල්ලා මේ කොළොන් වගේ පැති වලට බඩු බෙදෙනවා. බඩු කියන්නේ මම යන්ත්‍ර උපකරණ බෙදෙනවා. ඉතින් මේවා තරුණයන්ට පේන්න බෑනේ. ඒ කියන්නේ තරුණ කියන්නේ අපි කියන්නේ හැබැයිම මේ හරි දේ කරන්න ඕනේ කියන තමයි තරුණ වෙන්නේ. ඉතින් ඒ හරහා පක්ෂ වලින් නියමෙත් තනක් බිහි වෙන්නේ නැතිද කල පක්ෂ බිහි වෙනවා. ඒ අතර තමයි දැන් ප්‍රබල බලන්න අපේ සුදීෂර් බණ්ඩාර කියන පක්ෂ නායකතුමා. එතුමායිලා ඉතාම තරුණ ශක්තියක් තියෙන, තරුණ ජවයක් තියෙන හොඳ නායකයෙක්. වර්තමාන ජනාධිපතිතුමා විශේෂ වෙලා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. ඉතින් එතුමත් එක ලොකු වැඩ කොටසක් අපිට කරන්න පුළුවන්. ඒහින් තමයි මේ අලුත් පක්ෂ හැදිලා අලුත් තරුණයෝ දැන් මට මගේ ඔබතුමා කියන්නේ මගේ පක්ෂ සමහර මගේ ආසනෙත් මගේ දිස්ත්‍රික්කයේ සමහර දේශපාලන ඉන්නවා. නමුත් මිස්ටර් සුදීෂර් බණ්ඩාර අපේ පක්ෂ නායකතුමා එකහෙලා දිනවා නෑ මේ හරි තමයි රත්නපුර දිස්ත්‍රික්ක යන. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේ අපි කියන්නේ තරුණයට ඉඩ දෙනවා නම් මේ රට මීට වඩා සුන්දර තැනක් බවට පත් කරගන්න පුළුවන්. හරිත දැන් 20යි 22 අප්‍රේල් 12 වෙනිදා මගේ මතකයේ නිවර්දි නම් අප්‍රේල් 12 වෙනිදා මේ රට බංකොලොත් රාජ්‍යයක් විදියට ප්‍රකාශයට පත් වුණා. ඒ කියන්නේ අපිට ණය ගෙවා ගන්න බැරි රටක් විදියට ප්‍රකාශයට පත් වුණා. ඒකම පැය 13ක් විතර රටේ විදුලිය කපාදු කරන්න සිදු වුණා. විදුලිය ලබා දෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා. තෙල් පෝලිං ඇති වුණා, ගෑස් පෝලිං ඇති වුණා, පොහොර නැති වුණා, කෘෂිකර්මාන්තයේ බිඳ වැටුණා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තම අපිට පේන්න තිබුණු දෙයක් තමයි දරිද්‍රතාවය වේගෙන් ඉහළ ගියා. රැකියා විශාල පිරිසකට අහිමි වුණා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳ වැටුණා. මම හිතන්නේ මේ සියල්ල ඔබත් සියසින් දකින්න ඇති තරුණෙක් විදියට මොකද මේ අවදී සිද්ධ වුණේ කියලා. ඒ තරුණ අරගලය සහ ඒක තරුණ අරගලය කියන්නත් බෑ, තරුණයෝ ඒක වැඩි දායකත්වයක් ලබා දුන්නා මහජන නැගිටීමක්. ඉතින් ඒකෙන් හිටපු ජනාධිපතිවරයා, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ, එතුමට මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව 69 ලක්ෂයකින් එතුම තෝරාපත් කරගත්තේ. නමුත් එතුමට අවුරුදු දෙකක් යන්න කලින් ධූරය හැර යන්න සිද්ධ වුණා. නේ, ඉතාම අවාසනාවන්ත විදියට විශාල මහජන නැගිටීමකින් එතුමා ධූරය හැර ගියා. නමුත් එතුමා ධූරය රැක ගැනීම සඳහා රාජ්‍ය බලය හරි එහෙම නැත්නම් මර්ධනය හරි ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ නැහැ. එහෙම වුණා නම් විශාල ලේවැගිරීමක් ඇති වෙන්න තිබුණා. කෙසේ නමුත් ඔහු ධූරය හැර ගියා.
දැන් ඊට පස්සේ මේ වගකීම බාර ගන්න විපක්ෂ නායකවරයා ඉදිරිපත් වුනේ නැහැ. දැන් විපක්ෂ නායකවරයා කියන්නේ සාමාන්‍ය මැදි වයසේ එහෙම නැත්නම් අවුරුදු 50 ඉක්මවපු කෙනෙක්. දැන් සටන් පාඨයක් තිබුණා මේ හරිත මේ ඒක තමයි නාකි මයිනෝ එපා කියලා. මේ නාකි එපා කියලා. එහෙම ඒකුත් නෝ. ඔය ඉතින් කවුරුවක්වත් ඉදිරිපත් වුනේ නැහැ නේ හරිතේ ඒ අර්බුදයේ වෙලාවේ අගමැති ධූරයේ හිස් වුණාම ඒ ධූරය බාර ගන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ නේ මේ අවුරුදු 74ක් 74ක් වෙන මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමානේ ඉදිරිපත් වුනේ තනි മന്ത്രി. ඔබ කොහොමද මේක විග්‍රහ කරන්නේ? මම මේක නෑ හැම වෙලේම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ අවුරුදු 100ක් ඉස්සරහට වෙන නායකයෙක්. එතකොට මේ අරගලය ගැන අරගලයේ ඇත්තම මං පෞද්ගලික මතයක් මේක. මම මුලින්දම්ම රාජපක්ෂ විරෝධී. නමුත් වෙලා තියෙන්නේ හැබැයි මේ ගෝඨාභය ජනාධිපතිතුමාට යම් දෙයක් අදහසක් තිබ්බ මේ රට හදන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මේක මේ හොරු අයින් කරන්න ඕනේ. එතුමා තනියෙන් ගියා ආරම්භය කරමු ගිහිල්ලා මේ ඒ හොරු හැම අල්ලන්න සෑහෙන උත්සාහ කළා. නමුත් වෙලා තියෙන්නේ මේක දේශපාලනයනේ. පස්සේ පාර්ලිමේන්තු ආවට පස්සේ උනේ මෙතුමාට පර්ණ කට්ටේ දේශපාලනය කළා මෙතුමාට ඒ අවස්ථාව නැති වුණා. හැබැයි වෙලා තියෙන්නේ මෙතුමාට ඒ කියන්නේ වැඩ කරන්න හිටියේ පර්ණ කණ්ඩායමක්ද? නෑ පර්ණ කණ්ඩායම නෙමෙයි මම නම් දකින්නේ මේ දේශපාලන පාර්ලිමේන්තුවේ ආපු බල අගමැති අතුරු කණ්ඩායම මෙතුමයි කකුලෙන් ඇද්ද වගේ කරන්නේ. නැත්තම් මම දකින්න විදියට ඇත්තට ඔබතුමා කියන්නේ දැන් මාත් ඔය වසවිස නැති වැඩසටහනට හුඟක් එකඟයි. මොකද මමත් ගියා ඒ දවස්වල ඔබතුමා කියන සමහර ස්ථානවල අපේ ඇමතිලා ඇමතිලා ඒ උංගලින් කමිෂන් ඉල්ලලා ඒ ප්‍රොජෙක්ට් ලංකාවෙන් ගියා. ඉතින් හුඟක් තැන්වල වෙලා තියෙන්නේ මේ දේශපාලනය කියන එක මැදිහත් වීම ආවහම් වෙන්නේ මං කියන්නේ බඩගොස්තරවයි දේශපාලන. එතනට ආවට පස්සේ වෙන්නේ මේ මිනිස්සු රටට ආදරේ කරන මිනිස්සු පැත්ත කරනවා. උදාහරණ වශයෙන් ගෝඨාභය ජනාධිපතිවගේ යම් හොඳ ගතිගුණ තිබ්බා. පස්සේ මේ ඉතින් ජනතා අරගල කියනත් වචනයක් කියනවා. ජනතා අරගල කියන්නේ ජනතාර්ගයේ මුලදී ඇත්තම ජනතාර්ගයේ එතන තිබ්බනේ සාමය, සමෘද්ධත්වය හැමදේම එතන තිබ්බා. මට මතකයි එකපාරක් ඔබතුමා කියන්නේ මේ ඉස්ලාම් ජනතාව තමයි අවුරුදු නැකතට කිරිබට්ටි කැදුවේ. ඒ දේ එතන තිබ්බා. එතන පසු ගෝල්ෆෙස් පිටියේ ඒක එතන තිබ්බා. මොකද එතන මම සමහර දවස්වල මමත් ඇත්තට සම්බන්ධ වෙන ඔෆිස් වල යන ගමන් නික එතෙන්ට ගිහිල්ලානේ මං ඉතින් පැත්තකින් බලලා. එතකොට හැම ඒ දේ තිබුණා. පස්සේ මුනේ ඇත්තට ඔතන ඇල්ලේ මම කියන්නේ මං ওই දේශපාල පක්ෂවල බයින්ඩ ගත්තා. නමුත් වෙලා තියෙන්නේ අන්තවාදී දේශපාලට එතන සම්බන්ධ වුණානේ. ජනතා මිත්‍රුනේ පෙරටුගාමි කණ්ඩායම ඇතුළු එතනට සම්බන්ධ. එතන ආවට පස්සේ මොකද වුනේ? එතන සම්පූර්ණ එතන විනාශම වුණා. දැන් ඒකෙන් වුණ දේ හැබැයි එක දෙයක් වුණා. මම කියන්නේ ඒකෙන් වුණ අරගලෙන් වුණ හොඳම දේ තමයි සුදුස්සාර සුදුසන් ලැබීම. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා ධූරයට පත් වීම. ඒ කියන්නේ සබාදාමෙන් කොහොම හරි එතුමා ජනාධිපති කරා. ඒ ජනාධිපති කිරීම තුළ තමයි මේ රට මේ විදිහට අදගෙන යන්නේ. මේ අනික් දේ තමයි නාකි බන්නමු කියලා මේ කතාවක් ගැන ඒ වුණාට ඔබ අපි හිතන්න අපේ වැඩිහිටියෝ දැන් අපේ පක්ෂයේ ඔබතුමා කියන්නේ අපේ මම දැන් වෙනම ජේෂ්ඨ පුරවැසියෝ කියලා සභාපති කෙනෙක්ව ආරගෙන මගේ ආසන අටරම සංවිධායක වුණා ජේෂ්ඨ පුරවැසියෝ. ඉතින් එතුමන්ලගේ අදහස් අපට එපෑ. දැන් අවුරුදු 75ක පරිණත මේ මොලේ තියෙන අදහස් ටික පරිණතව තියෙන අත්දැකීම් ටික කොච්චර අපට වැටද්ද අපේ මේ ගමන යන්න. එතකොට මේ අපට හැම වෙලේම වෙන්න ඕන හරි උපදේශකයෙක් ඉන්නවා. මේ වර්තමානයේ ඉන්නවා හරිම උපදේශකයා. හරිම කෙනා ජනාධිපති විදියට ඉන්නවා. එතකොට අපි කරන්න ඕනේ මෙතුමාට ශක්තිය දීලා මේ ගමන යන්න. හැබැයි ඔබ කරන්න ඕනේ එකම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයේදී හරි මිනිස් ටිකක් මෙතුමත් එක්ක වැඩ කරන්න පුළුවන් කණ්ඩායමයකට යොදන්න. ඒක තමයි මම දකින හොඳම විදිය මේ වෙලාවේ මේ රට බේර ගන්න ඕන. ඔව් හරිද මේ අපි මේ මොහොත වෙනකොට කිසියම් විදියකට දැන් මේ ගෙවුණු අවුරුදු දෙක ඇතුලේ රට නැවත වතාවත් සාමාන්‍යකරණය වෙමින් තිබෙනවා. කියන්නේ නීතිය සාමය ස්ථාපිත වෙලා තියෙනවා. විධානයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යම් කිසි දේශපාලන වශයෙන් සංසුන්භාවයක්. ඒ කියන්නේ විශාල කැරලිකාරී මානසිකත්වයක් අපේ සමාජෙ දැන් මේ මොහොතේ නැහැ. නමුත් යම් යම් කණ්ඩායම් උත්සාහ කරනවා නැවත වතාවක් එවැනි තත්ත්වයන් නිර්මාණය කරන්න වැඩ වර්ජන ක්‍රියාත්මක කරනවා. සමාජය තුළ බිය ගැන්වීම ඇති කරනවා. තර්ජන ගර්ජන වැඩ වර්ජන මේවා තියෙනවා. කෙසේ නමුත් දැන් රටේ උතුරු කොනේ ඉඳලා දකුණු කොන දක්වත් දකුණේ ඉඳලා උතුරටත් දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුවටත් ඕන කෙනෙකුට ගිහිල්ලා දේශපාලනය කරන්න අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව පරිසරය නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ ජනාධිපති වර්ණයේදී ප්‍රධාන අපේක්ෂකයෝ 3 දෙනෙක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඒ අතරට අලුතෙන්ම ඒ කියන්නේ අලුතෙන්ම එකතු වුණා නේ උත් අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වුණා ලාබාල තම අපේක්ෂකය තමයි නාමල් රාජපක්ෂ. දැන් ඔහු තරුණ නායකයෙක්. ඔහු තරුණෙක්.
දැන් ඔහුත් කියනවා මේ රට ගොඩනගන්න මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්න ඒ වගේම රට තාක්ෂණික වශයෙන් බලගන්නවන්න ඩිජිටල් කරණය කරන්න මේ වගේ ගොඩාක් සංකල්ප ඔහුත් ගෙනල්ලා ඉදිරිපත් කරනවා. ඇයි මේ 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 ඉන්න අපේක්ෂකින් අතරින් මේ තරුණ අපේක්ෂකෙක් විදියට ඉන්න නාමල් රාජපක්ෂ පිළිබඳ ඔබේ කියවීම කුමක්ද? මගේ කියවීම කියන්නේ නාමල් රාජපක්ෂ මහත්මයාට ඔය වැඩේ ඊට කලින් කරන්න තිබ්බනේ. තමන්ගේ රටේ තාත්තා ජනාධිපති වෙනකොට එතුමාට යම් දේවල් කරන්න තිබුණා. නමුත් අපි අපට මතකයිනේ උන දේවල්. මෙතන හුඟක් ස්ථානවල අපි ස්ථාන කියන්නේ අපි දා රේස් උත්සව කළා, ක්ලබින් ගාව, පිටරට සුද්ධියෝ ලංකාවට ඇවිල්ලා යම් යම් දේවල් සිදු වුණා. ඉතින් ඒ වගේ කෙනෙකු මං හිතන්නේ නැවත දැන් වෙනස් වෙලාද කියන එක අපිට කියන්න බෑ. නමුත් ඒ වගේ කෙනෙකු රටක ජනාධිපති වෙලා බලය ගියොත් එහෙම අපි කොයි තැනට මේ රට යයිද කියන එක විශාල ගැටලුවක් තියෙනවා. මම කියන්නේ ඊටත් වැඩිය අපට එකපාරම දැන් මට එකපාරම දුන්නොත් එහෙම පයිලට් ජොබ් එකක් මට මේක කරන්න බෑනේ. එතකොට ඒකට අපි පුරු වෙන්න ඕනේ. මම කියන්නේ අමාත්‍යංශකගේ දෙයක් ගැටලුවක් නෑ. මේ රටක ජනාධිපතියෙක් වෙන්න ඒකට අවශ්‍ය මේ අත්දැකීම් ටික තියෙන්න ඕනේ. ඒක අපිට ජාත්‍යන්තර ගනුදෙනු ටික හරියට වෙන්න ඕනේ. මේ අපි කියන්නේ මේ ගෙයක් පාලනය කරන මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒකට සුදුසු කෙනෙක් වෙන්න ඕනේ. ඒක එකපාරම තරුණයෙක් ආවා කියලා මම නම් හිතන්නේ එකපාරටම මේ රටක ජනාධිපති ධූරයක් කරන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් ඒකට හොඳම දේ තමයි ඔය ඔබ කියන්නේ අධ්‍යක්ෂීම් තියෙන ඕන, පළපුරුද්ද තියෙන ඕන, කළපුරුද්ද තියෙන ඕන, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධතා මේ සියල්ලම වැදගත් කියන එකයි රටක නායකත්වය දරන්න. පැහැදිලිවම අනිවාර්යයෙන් මේ දෙක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද මේ ජාත්‍යන්තර ගනුදෙනු කරන්නේ? මම හිතා මම කියන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට අව ප්‍රශ්න ටික ආව වෙලාවේ එතුමාට කෙලින් හිටගෙන තීරණයක් ගන්න බැරි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහත්මයා මැදිහත් වෙලා ප්‍රශ්න නිරාකරණය කළේ. එතකොට අන්නේ ඒ ගැම්ම ඒක ගන්න තමන්ට හොඳට පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දේ මම නම් දකින්නේ වර්තමානයේ කොච්චර වුණත් අපේ තරුණ නායකයෙකුට ඒ දේ කරන්න පුළුවන් කියන එක. හොඳයි, අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් සංකතන කතාබහ සමග එකතු වෙමු. සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩියමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතාබහට එක්වී සිටින්නේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකෙක්, සමාජ ක්‍රියාකාරිකෙක්, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ නව ජනතා පෙරමුණේ නායක විදියට කටයුතු කරන හරිත ජයවීර. හරිත, මම කැමති දැන් අපි ජාතික මට්ටමේ දේශපාලනය ගැන යම් කතාබහක් කරා. රත්නපුර දේශපාලනේ අරගෙන ගත්තම එතන සුවිශේෂ තැනක්. එතන දේශපාලනේ මහා දල ඇතු ඉන්න තැනක්. එක්තරා කාලයකදී එක්සත් ජාතික පක්ෂයේ විශාල පදනමක් තිබිච්ච දිස්ත්‍රික්කයක්. කෙසේ නමුත් දැන් අපි දන්නවා ඒ දිස්ත්‍රික්කයේ අරගත්තම ජෝන් සෙනරත්න ඇමතිතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ දීර්ඝ කාලයක් දේශපාලනය තුන. ඒ වගේම පොයිට්‍රා වන්නියාරච්චිනේ තිබුණා. ඒ වගේම ප්‍රේමලාල් ගුණසේකර. මේ වගේ අපි අරගෙන බැලුවම අපිට පේනවා රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ඒ වගේම පසුගියදා මන්ත්‍රි ධූරය අතහැරී තලතා අතුකෝරල මේ වගේ කණ්ඩායමක් ඉන්නවා මේ මේ රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන සම්ප්‍රදායිකව. ඉතින් තව ඇති තව අලුත් පිරිස් එකතු වෙලා ඉන්නවා. දැන් ඔබ හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ දේශපාලනයේ තුල මොන විදියටද ප්‍රවණතාවයන් තියෙන්නේ? එක පැත්තකින් වාමාංශික දේශපාලනයට බරයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය තියෙනවා. ඒ වගේම කිසියම් විදියකට වලව් පැලැන්තියකුත් ඉන්න අප්පොලා ඉන්න එවැනි දේශපාලනයකුත් තිබුණා. දැන් මොකද්ද අලුත් තත්ත්වය? දැන් විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සෑහෙන දියුණුවක් අත්පත් කරගෙන තියෙනවා, නවීකරණය වෙලා තියෙනවා, නේ නූතනත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එහේ තියෙන ප්‍රධානම කර්මාන්තයක් තමයි මැණික් කර්මාන්තය සහ තවත් කර්මාන්ත තියෙනවා. ඔබේ විග්‍රහය මොකද්ද මේ මොහොතේ දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනය, සමාජය, ආර්ථිකය ගැන පැහැදිලි කිරීමක් කරමු. වශයෙන්ම කිව්වොත් එහෙම දැනට වර්තමාන තත්ත්වය අනුව නම් කිසිම දේශපාලඥයෙක් ගැන විශ්වාසයක් ඇත්තරම නැහැ.
දැන් තියෙන තත්ත්වයන එදා මෙදා තුර දැන් මම උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අබුතුමාම කිව්ව කතාවම හොඳයි දැන් මැණික් පතල් සම්බන්ධව කියන කතන්දරේ. ඒතකොට මැණික් පතල් සම්බන්ධව කරනකොට ඉස්සර මැණික් පතල් කරනකොට හරි ප්‍රමිතියට පතල් ටික වුණා. එතකොට වෙලා තියෙන්නේ ඒ කියන්නේ කැකිල්ල තමන්ගේ ගිඩමේ කැකිල්ල ටිකක් තිබ්බනේ ඒ කැකිල්ල ටික දීලා මේ ඒ මනුස්ස ඒ පුද්ගල ජීවත් වුණා. එහෙම නැත්නම් කණ්ඩ ටිකක් උයලා දීලා ඒ පුද්ගල ජීවත් වුණා. දැන් වර්තමාන වෙනකොට බැකෝ පතල් දාලා සම්පූර්ණ මුළු රත්නපුරයේම මේ වෙනකොට විනාශයට වෙමින් පත් වෙනවා. තව අවුරුදු මං හිතන්නේ අවුරුදු 10ක් 20ක් යන රත්නපුර වතුරත් නැති වෙයි. ඒ තරම දැඩිම ප්‍රශ්න වලට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ඒ වගේ හුඟක් අය ඔබ කියන්නේ විශාල පාරිසරික ව්‍යසනයක් වෙනවා කියලාද? අතිවිශාල පාරිසරික ව්‍යසනයක්. ඔබතුමා කියන්නේ සමහර තැන්වල බැකෝ 10 දාලා වැඩ පතල් තියෙනවා. බැකෝ 10ක් මම කියන්නේ බැකෝ 10ක් දාලා පතල් මේ ප්‍රධාන පාරේ යන එන තැන්වල මුන්ටට පේනවා. සමහර ස්ථානවල අපි උත්සාහ කළා මේ තහනම් නියෝග ගත්තා. නමුත් ඒක සතියයි. ඒ සතිය තුල නැවත මේ අර ආය පතල් ටිකට ඒ පතල් ටිකම දානවා. ඉතින් ඔන්න ඔය කාරණා හින්දා දැන් අර සාම්ප්‍රදායික දේශපාලනයෙන් හුඟක් පුද්ගලයෝ බිඳිලා තින්. නමුත් මම කියන්නේ නැහැ මේ 100% බිඳිලා කියලා. එදා මෙදාතුරු හිටිය දේශපාලඥයන්ගේ හිටිය කණ්ඩායම් ටිකක් රැඳෙයි. නමුත් මං හිතන්නේ අර පෙරදා තරම් නම් ඡන්ද ප්‍රතිශතයක් ඔය කිසිම කෙනෙකුට හම්බෙයි කියන එක. ඒ කියන්නේ ඊට හේතුව තමයි මේ එදා මෙදාතුර යම් දියුණුවක් තියෙනවා. මම දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි හොඳම දෙයක් තමයි ඊයේ පෙරේදා රත්නපුර දිස්ත්‍රික්කයේ හම්බ වෙනවා මැණික් කුළුණා. එතකොට මේක ජාත්‍යන්තර මැණික් කුළුණා. මම කියන්නේ මේ ජාත්‍යන්තර මැණික් කුළුණ රත්නපුරට ආවේ එකේ බිස්නස් එකක් වෙන්නේ නැත්තම් මොකද්ද මේකට තියෙන සොලූෂන් එක? දැන් උදාහරණයක් වශයෙන් රත්නපුරේ මැණික් ටික ඔක්කොම හම්බ වෙනවා. හම්බ වෙන මැණික් ටික බිස්නස් එක වෙන්නේ බේරුවල. කෝසස් ටික නුවර වෙන්නේ. ඉතුරු ටික වෙනවා මේ කොළඹ. එතකොට ඔබතුමා කියන්නේ දැන් අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙච්චර පාරිසරික සම්පත් තිබියදී නමුත් ලෝක සංචාර සිටුවේ රත්නපුර යන්න හරහා යන මාර්ගයක් නැහනේ. ඉතින් මේ මේ මේවා මම මේ කියන පොඩි පොඩි කාරණාවත් තාම අපේ හරියට දේශපාලකයන්ට කරගන්න බැරි වුණා කියන තැන හුඟක් පුද්ගලෝ ඉන්නවා. හැබැයි ඉස්සර නම් හිටියා රට ආදරේ ඔබතුමාගේ පතාකයක් හිටියා. වර්තමාද හිටියා නම් රට අපේ රටේ හුඟක් කරලා අගමැතිතුමා. ඉතින් එහෙම කණ්ඩායමකුත් මේ රටේ හිටියා. ඉතින් ඔන්න ඔය තත්ත්වේ තමයි තියෙන්නේ. දැන් වර්තමානයේ යම් පැහැදීමක් තියෙනවා මම හිතන්නේ. නමුත් අර ඉස්සර තරම් ඡන්ද කිසිම නෑ. හරිද? මට කියන්න දැන් එකක් දැන් අපි රත්පුර දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ 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 මැණික් කර්මාන්තයත් එක්කනේ. මැණික් පුරේ කියලානේ කියන්නේ. ඉතින් ඊට අමතරව රත්පුර දිස්ත්‍රික්කයේ ආර්ථිකය කොහොමද සකස් වෙලා තියෙන්නේ? වෙන මොනවද? ඒ කියන්නේ වැවිලි භෝග මොනවද? ගොවිතැන වෙන සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත මොනවද? මිනිස්සු කොහොමද මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග සකස් වෙලා තියෙන ආකාරය? ප්‍රධානම තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් වලට අමතරව දැන් කොළොන්නේම ගත්තාම කොළොන්නේ දැඩිව කෘෂිකර්මාන්තය සිද්ධ වෙනවා. එතකොට කෘෂිකර්මාන්තය අමතර කුළුබඩු, ගම්බිරිස් ටික හොඳට වැවෙන ප්‍රදේශය, වන් කෙසෙල් ඇතුළු වගාවන් හොඳට වැවෙනවා. දැන් මේ වෙනකොට අපිත් මමත් මැදිහත් වෙලා ප්‍රොජෙක්ට් එකක් ගියලා දෙනවා. ඔබතුමා කියන්නේ නුවරඑළිය කාලගුණයේ රත්නපුරේ තියෙනවා. එතකොට දැන් වේවල්වත්ත පැත්ත, දෙහන කන්ද පැත්ත, ওই පැත්ත ගත්තාම වේවල්වත්ත කියන්නේ දසඇලි නුවර. එතකොට ප්‍රධාන පාරේ දියඇලි 10කට වැඩිය තියෙනවා. එතකොට අපි මේ මේ ස්ථානවල දැන් අපි මේ වෙනකොටත් යම් ප්‍රොජෙක්ට්ස් කරගෙන යනවා. එතකොට අපිට පුළුවන් එලෝල් ටික වවන්න රත්නපුරේ වේවල්වත්ත එලෝල් ටික වැව්ව හැකි. එතකොට කෘෂිකර්මාන්ත වෙනුවෙන් අපට කිරිගොවිපලක් රත්නපුරේ වේවලත අරින්න පුළුවන් ඒ දිස්ත්‍රික්කේ. මොකද ඒ තරමට ඒ පරිසරය හොඳයි. දැන් රත්නපුර ලංකාවේ දින හොඳම ක්ලයිමේට් එක තියෙන පැත්තක් තමයි වේවැල්වත්ත, රත්ගඟ, දෙහනකන්ද ඔය පැත්ත කියන්නේ. ඉතින් මේක මේ 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 ටික අරගෙන ලොකු වැඩක් කරන්න පුළුවන්. ඔබතුමාට තවත් මං කාරණයක් කරනවා. මේ ටික අපි දැන් කරුණු හොයනවා. කරුණු හොයනකොට රත්නපුර නගර සීමාව තුළ විතරක් ස්ථාන 45ක් තියෙනවා. බලන්න පුළුවන් ස්ථාන, ඓතිහාසික වටිනාකම ස්ථාන. මම කියන්නේ මේවත් තව ටිකක් අපි වර්ධනය කරගත්තොත් ඔබතුමා කියපු විදිහට මේ විදේශ සංචාරකයන් හරහා තවත් ලොකු විනිමයක් රත්නපුරට හරහා මේ ලංකාවට ලබා ගන්න පුළුවන්. දැන් මැණික් කර්මාන්තයට කොහොමද මේ විශේෂයෙන්ම දැන් විදේශිකයන් මොන විදිහටද මෙදිහත් වෙලා තියෙන්නේ? ඔවුන්ද මේකේ සම්පූර්ණ මේ මොනොපොලි එක ඔවුන් අතර ගිහිල්ලද? ඒ කියන්නේ සම්පූර්ණ තනි අයිතියක් වගේ ඔවුන්ට ගිහිල්ලද? ඔවුන්ද වැඩිපුරම මේකේ වැඩි ප්‍රතිලාභ ලබන්නේ? ඒ ගැන විවිධ මත තියෙනවා. ඒක මම අහුවේ දැන් චීන ජාතිකින්, තායිවාන් මේ වගේ විවිධ අය හොංකොං ජාතිකින් ඇවිල්ලා මේ මෙතන මේ මේ කර්මාන්තයට මෙදිහත් වෙලා ඉන්නවායි කියලා. මොකද්ද මේකේ සත්‍යතාවය?
සත්‍යතාව ගත්තොත් දැන් ඒ ඉස්සරවගෙන දැන් නම් විදේශ කියන්නේ ඇත්තම රත්නපුරට එන ප්‍රවණතාවනේ අඩුයි. දැන් සමහර තැන්වල අපි දැක්කාමත් අපි දන්න සමහර ස්ථානවල පොඩි ටේබල් එකක් තියාගෙන එතන මැණික් ගන්න තත්ත්වයට වැටලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අපේ මේ හැම දෙයකම කිසි ක්‍රියාපිළිවෙලක් නොමැති වීම. හුඟක් වෙලාවට මහන්සියලා ගන්න මැණිකට යම් වටිනාකමක් දීලා ගන්නවා. ඒ වෙන බිස්නස් එකක් රත්නපුරවට විශ්වාසයක් වෙන්නේ නැහැ. මහා පාරම වෙලන්දෝ කිහිප දෙනෙක් අතර තමයි මේ බිස්නස් එක තියෙන්නේ. ඒ වේ මැණික් හුඟක් වෙලාවට යන්නේ බේරුවල හරහා ජාත්‍යන්තරයට යනවා. ඒ නැත්තම් ඔවුන්ගේ ඩිරෙක්ට් කන්ටැක්ට්ස් වලින් ඔවුන් මේ ජාත්‍යන්තරයට මැණික් ටික විකුණනවා. නමුත් මම හැම වෙලේම කියන්නේ මේ හැම දෙයක්ම ප්‍රමිතියක් වෙන්න ඕනේ. ප්‍රමිතියක් වුණා නම් සියලු දෙනාට මේ හරියට මේ සල්ලි ටික බෙදිලා එතකොට මේ රත්නපුරෙන් මේ ලංකාවම දිනු කරගන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. මොකද මැණික් වලින් තව තුනෙන් දෙකක් හරිද? දැන් ඒ වගේම දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල මේ අපිට ඓතිහාසික සංස්කෘතික උරුමයක් පවතින සංස්කෘතික උරුමයකට හිමිකම් කියන දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ සංස්කෘතික උරුමය කොහොමද අපි රටේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරන්නේ කියන කාරණේ. දැන් මේක ඉතාම වැදගත්. මොකද අපි කල්චරල් ටුවරිසම් ගැන කතා කරනවා, හෙරිටේජ් ටුවරිසම් ගැන කතා කරනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ එහෙම වැඩපිළිවෙලක් දැනට තියෙනවද? ඒවයින් නිසි ප්‍රයෝජනයක් ගන්නවද? ඔබ කිව්වා අපේ ස්වාභාවික මේ තියෙන දායාදයන් විශේෂයෙන්ම ගංගා, ඒ වගේම ඇල දොළ, ඒ වගේම වනාන්තරනේ. දැන් මේ වගේ එක්කම විශේෂ මේ ඇල්ල, ඒ කියන්නේ ඇලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේවා නිසි පරිදි අපේ ආර්ථිකයට කිසියම් විදිහකට සම්බන්ධ වීමක් තියෙනවද? එහෙම නැත්නම් මේවා තවමත් නිකන් අර සම්ප්‍රදායික ආකාරයටම පවත්වගෙන යනවද? ඒක තමයි හැම වෙලේම ඉස්සෙල්ලමත් කිව්වේ. දැන් වෙලා තියෙන මේ හැම දෙයක්ම ප්‍රයෝජනෙට ගන්න අපිට විදිහක් තියෙන්න බෑ සංචාරකයන්. එතකොට ඒ සංචාරයන්ට රත්නපුරේ හරහා යන්න ගමන් මාර්ගයක් නැත්නම් බදුල්ලට යන්නේ නුවර හරහා නම් රත්නපුරේ ගෝත්‍රික විදියට හිර කරලා තියෙනවා නම් මේ හරහා මේ විදේශ සංචාරක යන්නේ නැත්නම් මේ කිසිම දෙයක් අපිට දිනු ගන්න බෑ. මම කියන්නේ ලෝක යුද්ධ ස්මාරක දෙකක් ලංකාවේ දෙන පළවෙනි ලෝක යුද්ධේ එකක් රත්නපුර ඔරලෝසු ගන්නු අනික කුරුණෑගල ඔරලෝසු ගන්නු. එතකොට මේවත් අපිට ප්‍රයෝජන ගන්න ඔබතුමා කියන්නේ ඉතින් අවුරුදු 37000 පරණ බටදම ලෙන තියෙනවා. එතකොට මේ වගේ ලංකා වැඩිම ඓතිහාසික වටිනාකම ස්ථාන ටික තියෙන්නේ රත්නපුර ප්‍රේන්ද්‍ර කරගෙන. ඒ කියන්නේ හුඟක් මං කියන්නේ අවුරුදු 37000 කගේ ඓතිහාසිකයක් තියෙනවා. ඒ කියන්නේ සියලු ආගමිකයන්ගේ වන්දනාමන් ලක්න ශ්‍රීපදස්ථානය. ඒ වගේම ඔබතුමා කියන්නේ ශ්‍රීපදස්ථානය අපේ නොයිදුල් මේ සිංහරාජ වනාන්තරේ. ඒතකොට සිංහරාජ වනාන්තරේ දැන් අපි හුඟක් වලට මේ වෙනකොට සමීක්ෂණ කරන සිංහරාජ වනාන්තරයට හා සමාන යම් යම් වනාන්තර දැනට අපේ දැන් රත්නපුර මාර්ම දින කබරගල කිරකලයක් සමහර තැන්වල ඒ කියන්නේ සිංහරාජ විතරක් දකින්න ඔය ත්‍රීනිම් කියලා සමල්ලයක් වෙන ඒවට දකින්න විතරක් පුළුවන් ඉන්නේ සමල්ලයක්. නමුත් එලාදී කබරගලක් ඉන්නවා. එතකොට මේ හැමතැනම මේ රත්නපුර දිස්ත්‍රික්කයේ හැමතැනම කියන්නේ වටිනා ස්ථාන. ඉතින් පළවෙනි ලෝකේ හොඳම ලංකාවේ තියෙන හොඳම දේශගුණය. ඒ කියන්නේ මේ ස්වභාවික සම්පත් උපරිම ඔබතුමාගෙන එක පාරේ යනකොට දියලි 10ක් බලන්න පුළුවන් කියන්නේ දැන් අපි හැම වෙලෙම කියන්නේ බදුල් යන මාර්ගය විදේශ සංචාරකයන්ට රත්නපුරෙන් වේවැල්ලත් හරහා ගමන් මාර්ගයක් හදන්න. එතකොට මේ පුද්ගලයන්ට මේ හැමදේම බලන්න පුළුවන්. අලුපොලැල්ල තියෙනවා, දෙහනැල්ල තියෙනවා, ඔය හැම දියලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් හැම වෙලෙම අපි කියන්නේ මේකට හරි ප්‍රතිපත්තියක් හදාගෙන හරි වැඩපිළිවෙලක් එක්ක මේ රත්නපුරේ දිනු කරගමු. හොඳයි. දැන් රත්නපුරට තියෙන තවත් වැදගත් ඒ කියන්නේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය තමයි මේ සබරගමු විශ්වවිද්‍යාලය. දැන් සබරගමු විශ්වවිද්‍යාලය ඒ පිහිටීමත් එක්ක මං හිතන්නේ දැන් අධ්‍යාපනික වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලැබිලා තියෙනවා, සරසවියක් ලැබිලා තියෙනවා. තව මොනවද ඒ කියන්නේ අධ්‍යාපනික වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ඒ අධ්‍යාපනික වශයෙන් තව ඉදිරියට ගෙන යාම සඳහා යම්කිසි ඒ දිස්ත්‍රික්කයේ තුලින් ඉල්ලීමක් තියෙනවද? ඉල්ලීමකද අපි හැම වෙලේම යෝජනා කරන්නේ ඒකට විශේෂයෙන් ස්ථාපිත විශ්වවිද්‍යාලයේ වර්තමාන ජනාධිපතිතුමාට. ඉතින් ඔහුගේ තියෙන විද්‍යාපීඨයක් අපිට තියෙන රත්නපුරේ කහවත් කේන්ද්‍රගණ. ඉතින් එතුමා හැම වෙලේම කියන්නේ මම හැම වෙලේම කියන්නේ එතුමා තමයි මේක ඇවිල්ලා ඒ කියන්නේ නියම රට හදන්න පුළුවන් නියම පුද්ගලයා. ඉතින් එතුමගේ සංකල්පයක් තියෙනවා මේ හැම අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් දියුණු කරන්න ඕනේ කියලා. මම කියන්නේ දැන් රත්නපුරේ දිස්ත්‍රික්කයේ තුල
හුඟක් ඉන්නවා හොඳට මිල මුදල් තියෙන මේ ව්‍යාපාරිකයෝ. ඉතින් රත්නපුරේ අඩුවක් තමයි රත්නපුරට කේන්ද්‍ර කරගෙන යම් පෞද්ගල ජාතිකෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හෝ ඒ උසස් අධ්‍යාපන සඳහා සුදුසු ස්ථානය රත්නපුර කේන්ද්‍රකම් ඉන්න ඕනේ. මොකද ඒ රත්නපුර කියන්නේ ලොකු දිස්ත්‍රික්කයක්. ඒ මේ දිස්ත්‍රික්කය තුල දැන් හුඟක් කට්ටිය කොළඹ යනවා. එහෙම නැත්නම් විතරටවලට යනවා. නමුත් මේ රත්නපුර දිස්ත්‍රික්කෙට මේ හොඳ ජාතිකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක අඩුපාඩුව හුඟක් තියෙනවා. මේ වමට අපි උත්සාහ කරනවා මේ මේ දිස්ත්‍රික්කෙට එකක් ලබා ගන්න. ඇත්තටම ඒක රත්නපුරේ තියෙන ලොකු අඩුවක්. හොඳයි. දැන් අපි මේ මොහොතේ රටේ පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරමු. දැන් විශේෂයෙන්ම මෙවර ජනතාව අතර විශාල ප්‍රසාදයක් දිනාගෙන තියෙන පක්ෂයක් තමයි මේ ජාතික ජන බලවේගය. කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදිහට දැන් ඔහුට විශාල ජන රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා කියලා බැලූ බැල්මට ඇස්මට්ටමින් පේන්න තියෙනවා. ඔබ හිතන්නේ මෙවර වැඩි වාසිය තියෙන්නේ පිටියේ වාසිය තියෙන්නේ ජනතා ජාතික ජන බලවේගයටද එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණටද? මම නම් හිතන්නේ හිතන තරම් මේ දෙයක් තියෙනවා කියලා. යාළගේ හුඟක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා තියෙන පිම්බිල්ලක් තමයි තියෙන්නේ. මම කියන්නේ හැම වෙලේම දැන් ඒ කියන්නේ සෝෂල් මීඩියා ඇතුලේ මේ කරගෙන යන මේ එක ටික සෝෂල් මීඩියා බලකායද මේ තන ප්‍රධාන වශයෙන්ම පැහැදිලිවම ෆේක් account හුඟක් තියෙනවා සෝෂල් මීඩියා. යම් චන්ද්‍ර ප්‍රතිශතයක් වැඩි වෙයි. වැඩි වුණා කියලා මම හිතන්නේ මේ රටක මේ වගේ කෙනෙකුට රටක් බාරෙන් තනං මිනිස්සු අපේ ජනතාව අඥානයි කියලා. හේතුව මේ දැන් අපි හොඳම උදාහරණ බලන්නකෝ. දැන් එයාලගේ මොනවද මේ රට වෙනුවෙන් තියෙන සැලැස්මවල්? හැම වෙලෙම තියෙන රට අරාජකීකරණ එක. දැන් ඊයේ පෙරේදා යුනිෆෝම් ඇඳගෙන මන්නම් ගැන ඒ සේවකයෝ ඔක්කොම අයින් කරන්න ඕනේ. මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක නර්සස්ලා යනවනේ මේ යුනිෆෝම් මඳන් මේ සම්මේලන වලට. එහෙම කරන්න පුළුවන්ද මේ එහෙම ඒව නවත්තන්න ඕනේ. දැන් ඔබතුමාලට යම් දෙයක් තියෙනවනේ මේ රටට හරි සැලැස්මක් දෙන්න. මෙන්න මගේ සැලැස්ම. මෙන්න මේ සැලැස්ම අරා මේ රට අරාජික නොකර මේ හරි සැලැස්මකින් මේ මේ චන්දර ඉදිරිපත් වෙන්න කියන එක මම කියන්නේ. මම හිතන්නේ ඔය කියන තරම් නම් යම් චන්ද්‍ර ප්‍රමාණයක් වැඩි වෙයි. නමුත් මම හිතන්නේ මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් තරම් සුදුසුකමකුත් නැහැ. ප්‍රධාන කාරණාව ඒ දේ නම් වෙයි කියන එක. එහෙම වුණොත් නම් විහිළුවක් එහෙම වෙන්නේ නැහැ කියන එක හුඟක් තේරෙනවා. මොකද ඒ තරම් අපේ මිනිස්සු මෝඩ නැහැ කියන එක මට තේරෙනවා. ඔව් අපි ඒ ගාම්ම ඔබෙන් අහනවා මේ විශේෂයෙන්ම දැන් මේ රටේ ප්‍රධාන නිල විපක්ෂය සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ දැන් එතුමලත් ඉල්ලනවා. ඒ කියන්නේ දිනන සජිත් කියලා තමයි එතුමලගේ කැම්පේන් එක කියන්නේ. අනුර කුමාර දිසානායක කියන්නේ රට අනුරට කියලා. ඉතින් මේ විදිහට කියනවා. ඒ වගේම ජනාධිපතිතුමා කියනවා පුළුවන් ශ්‍රී ලංකා කියලා. ඉතින් මේ විදිහට මේ සටන් පාට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඊළඟට නාම රාජපක්ෂ කියනවා අභියෝගයට අභියෝගය බාරගත් තරුණයා කියලා, නායකයා කියලා. මේ විදිහට තමයි මේ ටැග් ලයින්ස් හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු රටේ ප්‍රධාන නිල විපක්ෂය ගැන මොකද්ද හරිතගේ නිල විපක්ෂය කියන්නේ. මේ වෙනකොටත් මං හිතන්නේ මේ මේ ඇත්තටම මං දන්න කාරණාව සජිත් ප්‍රේමදාස මහත්මයාගේ යම් දැක්මක් තියෙනවා. නමුත් එතුමාට තේරෙන්නේ නැහැ, එතුමාට බෑ කියන එක. මං කියන්නේ ඒක දේවත් එතුමාට තේරෙන්නේ නැහැ. මොකද හැම තැනක ගියොත් කියන්නේ නිකම් විහිළු කතා කියන්නේ එතුමා. මොකද සැලැස්මක් නැහනේ. දැන් එතුමා දැන් එතුමාය කෙනෙක් දැන් හුඟක් කට්ටිය කැමති එතුමාය කෙනෙක් රටක ජනාධිපති කරගන්න. හේතුව මොකද? එතුමව මේ ඒ කට්ටියට හසුරවන්න පුළුවන්. අර රූකඩයක් වගේ නටවන්න පුළුවන්. රූකඩයක් වගේ නටවන්න පුළුවන්. මොකද කෙලින් තීරණ ගන්න බෑ. එයා මොනවද කරන්න කියලා එයා දන්නේ නැහැ. දැන් හොඳම උදාහරණ බලන්නකෝ. දැන් ඊයේ පෙරේදා මේ යම් මුදල් අත්තු ගැහිමක් සම්බන්ධව එතුමගේ සහෝදරියට චෝදනා ඇවිල්ලා තිබ්බා. දැන් ඊයේ පෙර මේ සමාජ මාධ්‍ය දා හිටපු ජනාධිපතිතුමා කියනවා මම තමයි ඒක මේ 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 එයා ඒක බේරලා දුන්න කියන කතාවක් තියෙනවා. ඉතින් මෙහෙම චෝදනාවක් තියෙනවා. ඉතින් තියෙන අතරේ ඊටත් වැඩිය ඒක ඊට වැඩිය එහා ගිය දෙයක් අපි කතා කළොත් දැන් වෙලා තියෙන්නේ මේ මෙතුමා මොනවද කියන සැලැස්මල් කියන්නේ. මේ රටත් විදේශ රටත් එක්ක රටවල් එක්ක කොහොමද මෙතුමා ගනුදෙනු කරන්නේ? දැන් එතුමා කියනවනේ හරිත දැන් එතුමා ආවට පස්සේ දිස්ත්‍රික් මේ 24ෙම විශ්වවිද්‍යාල 24ක් අලුතෙන් ඇති කරනවා කියලා. ඊළඟට කියනවා රට පුරාම චෛත්‍ය 1000ක් හදනවා කියලා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියනවා. ඊළඟට තමන්ගේ තාත්තා කරගෙන ගිහිපු ගම්මුදා වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ජනසවිය නැවත ක්‍රියාත්මක කරනවා. හරි. ඒ වගේම විශේෂයෙන්ම වතුකරේ මේ දෙමළ අපේ කඳුකර දෙමළ ප්‍රජාවට ඒ ඉඩම් ටික බෙදලා දෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන්ටත් අර කුඩා තේ වතු හිමියන් වගේ ඔවුන්ටත් ඒවා ඒ අයිතිය පවරලා
ඒ මහා වතු සමාගම් වෙනුවට කුඩා පරිමාණ තේ. එතකොට මේ විදිහේ විශාල පොරොන්දු වැලක් සහ අනිත් පැත්තෙන් ඔහු නත්තල් පප්ප වගේ නත්තල් සිය වගේ ඔහු බෙදන්නම් 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 කියන නමුත් මේ බෙදන්න අවශ්‍ය කරන මුදල් කොහෙන්ද උත්පාදනය කරන්නේ? ඒ කියන්නේ රජයේ ආදායම කොහොමද වැඩි කරගන්නේ? ධනෝත්පාදනය කොහොමද වැඩි කරගන්නේ? ධනය ඒ කියන්නේ ධනය නිර්මාණය කරගන්නේ කොහොමද? දැන් මේක ගැන කතා කරන්නේ බෙදන එක ගැන තමයි, ඩිස්ට්‍රිබියුෂන් ගැන තමයි කතා කරන්නේ. වෙල්ත් ක්‍රියේෂන් ගැන කතා කරන්නේ නැහැ. ධනය උත්පාදනය කරන හැබැයි බෙදීම ගැන කතා කරනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇත්තටම ඇවිල්ලා අපි හිතමු යම් කිසි විදියකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයටපත් වුණා. කොහොමද මේවා කරන්නේ? මේ දීලා තියෙන විශාල පොරොන්දු ප්‍රමාණය සහ ජනතාවට දීලා තියෙන මේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් වේද? අවුරුදු පහක් ඇතුළත. මොකද පත් කරන්නේ අවුරුදු පහකටනේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ සතියක් එතුමා තමන්ගේ මැතිවරණ වේදිකාව තුළ දෙන පොරොන්දු ප්‍රමාණය එකතු කරලා බැලුවොත් මං හිතන්නේ ඒක පිටු මේ 10කට විතර එකතු කරන්න පුළුවන් පොරොන්දු ප්‍රමාණයක් දෙන්නේ. ඒකයි මම ඔබෙන් අහන්නේ. දැන් රටේ ඊළඟ නායකත්වය භාරගන්න ඉන්නේ රටේ සාමාන්‍ය නිල විපක්ෂ නායකවරයානේ. ඇත්තටම ඔබ කියන විදිහට ඔහුට බෑ කියන්නේ ඇයි? බෑ කියන්නේ දැන් ඔය ඔබතුමාම දැන් මේ පැහැදිලිව තේරුම් කරලා දුන්නා. එතුමා කරන්නම් කියනවා සල් මට මේ ඕන දෙයක් එතුමා කියන අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. නමුත් වෙලා තියෙන්නේ කොහොමද ඒවා දෙන්නේ? මන් දෙන විදියන්නේ දෙයක් දැන්ද වර්තමාන ජනාධිපතිතුමා ගැන ගන්න ජනාධිපති මොනවද දීලා තියෙන පොරොන්දු? එතුමා පොරොන්දු දෙන්නේ නැහැ නේද? එතුමා පොරොන්දු දෙන්නේ නැහැ කියන්නේ එතුමා දන්නවා මේක කරන්න පුළුවන් ක්‍රමේ. එතකොට ඔන්නෝග තමයි වෙලා තියෙන උඟක් අපේ ප්‍රාෂ්ඨ රටත් වෙලා දැන් අපි වෙලා තියෙන මුදල් වලින් දැන් උදාහරණ වශයෙන් ගත්ත බලන්න අපේ ලංකාවේ දැන් නෙළුම් කුළු නැතුළු ඒවා කොහොම ෆේල්නේ. අපි වෙලා තියෙන අපේ මුදල් කියන එක අපි කරන්නේ ආභරණ කරගෙන දාගනවා. නමුත් මුදල් ආභරණ කරගත්තොත් අපි ඒක ගෙවා ගන්න ඕනේ. නමුත් මුදල් හැම වෙලෙම අපි කරන්න ඕන මුදල් කියන එක අපේ සේවකයා කරගන්න. දැන් වර්තමාන ජනාධිපතිතුමා එහෙමනේ හැම වෙලෙම කරන්නේ මුදල් යොදවලා යම් දෙයක් රටට ලබා ගන්න. යම් හැම වෙලෙම ඒක සේවකෙක් කරගන්නවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ තුල මන් දකින්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒ තරම් දුරදක්නා නුවණක් තියෙනවා. මේක මටත් පුළුවන්, මටත් අරක දෙන්නම් මේක දෙන්නම්. නමුත් මං ඒක දෙන්නේ කොහොමද? ඔතන තියෙන ගැටලුව තියෙන්නේ. හොඳයි, අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වී අපි අවසන් රටේ සාකච්ඡාවට සම්බන්ධ වෙමු. සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩියමක් කතා බහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතා බහට එක්වී සිටින්නේ නව ජනතා පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායක හරිත ජයවීර. හරිත සමාජ ක්‍රියාකාරිකයෙක්, දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම දේශපාලන සංනිවේදකයෙක්. හරිත, අපි මේ අවසාන වටේ සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන්නේ. මම ඔබෙන් අහන්න කැමති, දැන් විශේෂයෙන්ම ලංකාව ගැන අපි කතා කරද්දී ලංකාව පිහිටලා තියෙන සුවිශේෂ තැනක මේ ඉන්දියන් සාගරයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර අවධානය ඒ කියන්නේ ඉතිහාසයේ පුරාම යොමු වෙලා තියෙනවා. අපේ රටට විවිධ විදේශීය ජාතීන් අපේ රටට ඇවිල්ලා තියෙනවා, වෙළඳාම සඳහා, ආක්‍රමණ සඳහා මැදිහත් වෙලා ආක්‍රමණය කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොටත් ශ්‍රී ලංකාව පිළිබඳ භූදේශපාලනය ඇතුළේ ජියෝපොලිටික්ස් ඇතුළේ විශාල අවධානයක් අරගෙන තියෙනවා. ඔබ හිතන්නේ මේ කලාපය ඇතුළේ අපිට පේන කිසියම් විදියකට ඉන්දියාව බලගතු රාජ්‍යයක් බවට පත් වෙනවා, චීනය බලවත් ආර්ථික වශයෙන් බලවත් රාජ්‍යයක් බවට පත් වෙමින් තියෙනවා. ඔවුන් ලෝකේ පළවෙනි තැන හිමි කරගන්නයි යමින් තිබෙන්නේ. දැන් මෙවැනි තත්ත්වයක් තුළ දැන් අපි අසල්වැසියා ඉන්දියා, ඔබ හිතන්නේ මේ පවතින තත්ත්වය තුළ අපිට තනියම රටක් විදියට ගොඩනැගෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ගෝලීය ආර්ථිකයත් එක්ක, ගෝලීය වෙළඳ පොළත් එක්ක බද්ධ වෙන්නේ නැතුව රටවටේ තාප බැඳගෙන අපේ ආර්ථිකය හරි, එහෙම නැත්නම් අපේ දියුණුව, සංවර්ධනය, ආර්ථික වෘද්ධිය අපිට අත්පත් කරගන්න පුළුවන්ද? මොකද්ද ඔබේ අදහස? මේක එහෙම ඇත්තනවා, අපි ජාත්‍යන්තරත්වයක් ගනුදෙනු කිරීමකින් තොරව ජාත්‍යන්තරනේ කලාපයක් විදියට සංවර්ධනය වෙන්නේ නැතුව තනියෙන් මේ රට එහෙම ගොඩනගා ගන්න අමාරුයි. දැන් අපට මෙහෙම අවුරුදු තව 100කින් විතර නම් පුළුවන්. හේතුව මොකද? තව ටික කාලෙකින් මේ ලෝකේ නැති වෙන ප්‍රශ්නේ ජලයනේ.
එතකොට අපේ රටේ ජලය තියෙනවා. එතකොට අර විදේශ දැන් ඔය අරාබි කරේ රටවල් තෙල් විකුණනවා වගේ අපිට මේ ජලය වගේ දෙයක් තිබ්බොත් අපිට මේ තනි රටක් විදිහට දිනුනක් වෙන්න පුළුවන්. නමුත් මේ වර්තමාන තත්ත්වයේ අනුව මොකද අපට වැඩිය හුඟා බලගත් රටවල් තියෙනවා. හැබැයි අපේ රට පාවල දෙන්නේ නැතුව අපේ තියෙන සම්පත්තිකේ මං කියන්නේ අපේ රටේ හොඳම දේ තමයි අපේ රටේ තියෙන ටුවරිසම් කියනක දිනුන වෙන්න. එතකොට ඒ ටුවරිසම් දිනුනොත් අනික් කලාපේ අනික් රටවල් දෙක ගනුදෙනු වෙන්න ඕනේ. හැබැයි අපේ රට ස්වාධීනව නැගී හිටින්න ඕනේ මේ මේ ජාත්‍යන්තරයක ජාත්‍යන්තරෙත් ගනුදෙනු කරන ගමන් නැතුව වෙන රටවල් වලට අතකොළු වීමක් නොවේ. නොවේ අපේ රට ස්වාධීනව අනික් කලාපයක් විදියට වෙන රටවලුත් එක්ක මේ රට සංවර්ධනය කරගන්න ඕනි. මොකද ඒක තමයි හොඳම දේ. ඒකට ගනුදෙනු කරන්න හොඳම පුද්ගලයා තමයි වර්තමානයේත් අපි දැන් ජනාධිපති වැඩ ගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා. දැන් හරිත මේ නමුත් අපේ රටේ මේ ආකල්පයක් ඇති වෙලා තියෙනවා හැම විටම මේ විදේශ ආයෝජන අපේ රටට එනකොට එහෙම නැත්නම් රටේ ආර්ථිකය යම් යම් ප්‍රසංස්කරණ ඇති කරනකොට බොහෝ වෙලාවට කියනවා මේ රට පාවා දෙනවා. එහෙම නැත්නම් අපේ ජාතික සම්පත් මේ විකුණනවා, කොල්ල කනවා. එහෙම නැත්නම් විදේශීයකරණය කරනවා කියලා, විජාතිකරණය කරනවා කියලා මේ වගේ අපේ සමාජය තුළ ඇති කරලා තියෙනවා, විශාල භීතියක් ඇති කරලා තියෙනවා. ඉන්සෙකියුරිටි ෆීලින් එකක් තියෙනවා. කොයි මහරි වෙලාවක මේ විදේශිකයෝ ඇවිල්ලා අපේ රට අල්ලගනි කියන ඒ වගේ අකල්ප. ඒක නිසා බොහෝ වෙලාවට මේ අපි ලිම්මැඩි මානසිකත්වයකට ගමන් කරලා තියෙනවා. රට ඇතුළට යොමු වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක විශේෂම අද ලෝකයේ ඇතිවෙමින් තිබෙන මේ විශාල තාක්ෂණික දියුණුව, ඒ වගේම sannivedane ඇතිවෙමින් තිබෙන විප්ලවය, ඒ වගේම AI තාක්ෂණය, artificial intelligence, මේ හැම එකින්ම අද අපිට පේනවා ලෝකේ විශාල පරිවර්තනයක්. අපි ඉන්නේ පරිවර්තන යුගයක. ඉතින් මේකත් එක්ක අපි ලෝකයේත් එක්ක බද්ධ වෙන්නේ නැතුව, ලෝකයේත් එක්ක අපි ලෝකයට පාලම් තනන්න නැතුව අපි රටවටේ තාප්ප බැඳගෙන අපිට මේක යන්න පුළුවන් කමක් නැහැ. නමුත් ලංකාවේ විශේෂම මේ දේශප්‍රේමී ජාතිකවාදී බලවේග බොහෝ වෙලාවට ලෝකයට බයයි, මේ එළියට බයයි. එළියෙන් තමයි අපිට හැම විටම උවදුරු එන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මෙතෙක් අත්පත් කරගෙන තියෙන යම් යම් දියුණුවක් තියෙනවා නම්, මේ තාක්ෂණය ඇවිල්ලා තියෙනවා නම්, ඒ වගේම නවීනත්වය ඇවිල්ලා තියෙනවා, මේ ඇවිල්ලා තියෙන පිටින් අපිට. ඉතින් ඒක නිසා මේ ජාතිකවාදයේ ඇතුලේ තියෙන මේ මතවාදයෙන් විශේෂයෙන්ම නව ජනතා පෙරමුණ වෙනස් වෙන්නේ කොතනින්ද? අපි වෙන්නේ ඉස්සෙල්ලාම තමයි අපි නව ජනතා පෙරමුණක් බිහි වෙන්නම කාරණාව. ඒ කියන්නේ මේ තරුණයෝ හොයපු මේ රටේ හොයපු වෙනස කරන්න තමයි මේ නව ජනතා පෙරමුණ. වර්තමාන අපේ නායකතුමා බලන්න, නායකතුමා ඉන්නේ තාම තරුණ ජවයක් තියෙන, අපි විශිෂ්ට සමුළුවක් කළා. ඒ කියන්නේ අපේ සම්මේලනය කළා. එතකොට වර්තමාන ජනාධිපතිතුමා එතනට වැඩිය ආවා. ඉතින් එතුමා ඇවිල්ලා අපි ඇත්තට අපට අපි තවත් මොරාල් කළා. එතුමාගේ ඇවිල්ලා ස්පීච් එකෙන් කිව්වා මෙන්න මේක තමයි ඕනි, මේ තමයි රටට ඕනි, මේ නායක මෙන්න මේ කියන එක. එතකොට දැන් අනික් පක්ෂ ගැන මම කියන්නේ ওই දේශප්‍රේමී කියන අය ගැන බලන්නකෝ. දේශප්‍රේමීගේ ටිකක් චරිත ගැන හොයලා බලන්න. එතුමන්ලගේ මොනවද තියෙන්නේ? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඔය හැමදේමනේ ඇතුලේ හිර කරන් තියෙන්නේ. ජාත්‍යන්තරයට බයි, ජාත්‍යන්තරයට බය හේතුව ජාත්‍යන්තරයට ගනුදෙනු කරන්න බැරි කම මිසක් ජාත්‍යන්තර ප්‍රශ්නයක් නෙමෙයිනේ. නමුත් ඒක අපි රටට ගන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. ජාත්‍යන්තර මොන දේ හරි අපේ රටට ගන්න ඕනේ පිළිවෙලක්. හැබැයි ඒක කරන්න නායකයෙක් නැත්තම් ඔවුන්ට ඒ නායකත්වය දෙන්න බැරි නම් ඔවුන් කියන එකම කාරණාව තමයි මේක මෙහෙමයි, මේ වෙවිලා මේ විදේශ කුමන්ත්‍රණ එහෙම එහෙම කියලා. දැන් ඒ ජනාධිපතිවරයා හොඳට කරන් යන්නේ වර්තමාන ජනාධිපතිව. එතකොට එතුමාගේ තියෙන දැක්ම, එතුමා ජාත්‍යන්තරේ ගනුදෙනු කරන, එතුමා හැමදේම දන්නේ ඉඳා, මම කියන්නේ හැමදේම සියල්ල දන්නේ නෙමෙයි, අවශ්‍ය දේ දන්නේ නැහැ. එතුමා මේක හොඳට කරගන්න නැහැ. එතකොට මේ ලිම්මැඩි මාසගත තියන්නේ යාළගේ මිසක්ක අපේ නෑ. මේ අපි පක්ෂයක් විතර අපේ ඉන්න ඔක්කොම තරුණ කට්ටිය ඉන්න. අපේ පක්ෂ නායකතුමා තරුණෙක්. අපේ සියලු ඉතින් අපි ගත්තාම අපේ සියලු දිස්ත්‍රික් නායකරුව තරුණ නායකයෝ ඉන්නේ. තරුණ නායකලා අපිට හැම වෙලෙම කියන්නේ මේ මට දැන් මම සමහර තැන්වලදී ප්‍රශ්න මට දැන් සමහර දේශපාලන ලොකු ඉහළ පෙළේ පන්තියේ අයගෙන් දිස්ත්‍රික්කේ ප්‍රශ්න කරන නායකතුමා ගැලීම කරන්නේ නැහැ. හරිදයි, you can do it. ඔයා කරන්න, ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට දෙන්නේ. එතකොට මෙන්න මේ තමයි රටට අවශ්‍යයි. ඉතින් අපිත් හැම වෙලෙම අපි මේ ජවය දෙන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා මේක කරන්න, අපි මේ පූර්ණ සහයෝගය. අපි කොහොමත් මේ තැනදී අනිවාර්ය පක්ෂයක් විදියට ඒක මතකව තීරණය කරලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමාට සහය දෙන්න. අපි ඉතින් ඒ දේ කරනවා. හොඳයි. හරිත, අපිට තව විනාඩි කිහිපයක් තිබෙන නිසා දැන් අපි මේ විශේෂයෙන්ම මේ කලාපේ පහුගිය දවසේ මේ බංග්ලාදේශයේ ඇති වුණු තත්ත්වය, දැන් බංග්ලාදේශෙත් අපේ රටේ ඇති වුණාම වගේම ආරගලයක් ඇති වුණා, වෙන වෙන හේතු සාධක තියෙන්න පුළුවන්.
විශේෂම කෝටා ප්‍රශ්නය මුල් කරගෙන තමයි බංග්ලාදේශයේ ඒ ශිෂ්‍යයින්නේ අරගලයේ දියත් කරේ. අවසානයේ මීට මාස ගණනාවකට පෙර ජනාධිපති ධූරයට මේ අගමැති ධූරයට තීරීපත් වුණු සීක් හසේනට ධූරය හැරයන්න සිද්ධ වුණා. දැන් බංග්ලාදේශයේ අරාජික වෙලා තියෙනවා. බංග්ලාදේශයට දැන් භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයෙක් පත් කළා. දැන් මං හිතන්නේ දවස් 10කට වඩා ගත වෙලා තියෙනවා. තවමත් බංග්ලාදේශයේ ස්ථාවර කරගන්න නීතිය සාමය ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙලා නැහැ. නමුත් ලංකාව ඇතුලේ අපි දැක්ක දේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩ බලන ජනාධිපතිවරයා විදිහට පත් කළා. පෑය 72ක් ඇතුළත නැවත නීතිය සහ සාමය ප්‍රතිස්ථාපනය කරා. ඒ කියන්නේ ගෝල් ෆේස් අරගල භූමිය පවා නැවත වතාවක් මේ රාජ්‍ය පාලනය ඇත්තට ගත්තා. මොකද ඒව මුදා නොගත් ප්‍රදේශ විදියට නෙතිමනේ. විශේෂම ගත්තම ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය නේද, මේ බොහොමයක් කැරලිකරුවන් අතරට එහෙම නැත්නම් අරගලකරුවන් අතරට පත් වෙලා තිබුණේ. දැන් ජනාධිපතිතුමා මේක වැඩබලන ජනාධිපතිතුමා මේක කරලා ස්ථාපිත කරා. දැන් විශේෂම බංග්ලාදේශයේ ඇතිවෙච්ච තත්ත්වය මේ කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්නපු රට තමයි බංග්ලාදේශය. විශේෂම ඇඟලුම් කර්මාන්තයේ පැත්තෙන් ඔවුන් විශාල දියුණුවක් අත්පත් කරගත්තා. ඒ කියන්නේ අපනයන වෙළඳාම. දැන් අද බංග්ලාදේශයේ අන්තිම කාලකන්ණි තත්ත්වෙට ඇද වැටිලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට අපේ රට ගමන් කරේ නැහැ. අතවත් මේක රටේ වාසනාවක්. ඉතින් ඔබ හිතන්නේ බංග්ලාදේශෙන් අපිට මේ මොහොතේ විශේෂම මේ රටේ දැනුගත් ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඒ කියන්නේ බංග්ලාදේශයට වුණු නස්පැත්තිය හරි අරගෙන බැලුවම අපි ඒ තැනට පත් වෙන්නේ නැතුව මේකෙදී අපිට ඒක ගලව ගන්න ගැලුම් කරේ කියනවට වඩා ඇත්ත වශයෙන්ම මාස්ටර් කෙනෙක් අපිට හිටියා නේද? ඒ වෙලාවේ ඔක්කොම පැනලා දුවද්දි අතෑරලා යද්දි මාස්ටර් කෙනෙක් ඉස්සරහට ආවා. ඇවිල්ලා යා වගකීම කරට අරගෙන මේක ක්‍රියාත්මක කරා. ඉතින් මෙන්න මේ தත්ත්වය මං හිතන්නේ විශේෂම ලංකාවේ මධ්‍යම පන්තියට යම්කිසි පණිවිඩයක් දෙන්න ඕන. මොකද අවසාන වශයෙන් රට අස්ථාවර වුණොත්, අරාජික වුණොත්, අපිට මහපාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණොත්, විවිධ මැරකල්ලි වලට එහෙම නැත්නම් ප්‍රාදේශීය වශයෙන් මේ ප්‍රාදේශීය වශයෙන් කැරලිකාරී කණ්ඩායම් අතරට රටේ පාලනය යම් ප්‍රදේශ නතු වුණොත් ඇති වෙන්න පුළුවන් තත්ත්වය. ඉතින් ඒක නිසා විශේෂම ලංකාවේ මධ්‍යම පන්තිය මේකේ තියෙන බැරෑරුම්කම තේරුම් ගන්නෑ. ඔබට කුමක්ද මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන පණිවිඩය? මේ රටේ තරුණයන්ට විශේෂම මධ්‍යම පන්තියට මොකද්ද කියන්න තියෙන්නේ? මම නම් කියන්නේ හැම වෙලේම දැන් හොඳම උදාහරණය දැන් මේ පැය 72ක් ඇතුළත සියලු ප්‍රශ්න ටික වර්තමාන ජනාධිපති මේ විසඳුවා. පැය 72ක් ඇතුළත එතුමාගේ කෙනෙකුට අවුරුදු 5ක් මේ රට දුන්නොත් මේ රට කොතනට නවතීද, කොතනට ගෙනියයිද? එතකොට මේකේ පූර්ණ මං කියන්නේ මොලේ කියන්නේ පූර්ණ බලධාරියා පූර්ණ හැමදේම කළ මේ දක්ෂයා තමයි වර්තමාන ජනාධිපතිතුමා. වර්තමාන ජනාධිපතිතුමා නොහිටින්න මේ වෙනකොට මේ රට බංග්ලාදේශයට වැඩි අන්ත තත්ත්වයට පත් වෙනවා. තවත් පැහැදිලි කාරණාවක් කියන්න ඕනේ, මේ ජනාධිපතිතුමා හැර වෙන කෙනෙක් මේ රටට ආවොත් මේ රට උපරිම මාස දෙකයි නැත්නම් මාස තුනයි කරන්න පුළුවන්. මොකද මේ ජාත්‍යන්තරයේ එහෙම ගනුදෙනු කරන්න බෑ. ගනුදෙනු කරන්න අවබෝධයක් නැති වුණොත් අපිව මේ හිර කරනවා. එතකොට මේ හැම වෙලේම දුර දකින්න අපේ හැම අද දෙන්නම් හෙට දෙන්නම් මේවා දෙන්නම් අරවා දෙන්නම් මේවා දෙන්නම් කියන එක නෙමෙයි. අපි මේ රට කොහොමද ගෙනියන්නේ, මේ කොතෙන්ටද මේක ගෙනියන්නේ, මේ රට නැවත අරාජික කරනවද? මේ අනිවාර්යෙන් සත්සුදත්සේ පැහැදිලි වෙන කෙනෙක් ආවොත් මේ රට උපරිම මාස 3යි නැත්නම් 4යි කරන්න වෙන්නේ. එහෙම කරෝ එහෙ ඊට පස්සේ තියෙන ගැටලුව ප්‍රධාන ගැටලුව වෙන්නේ. එතකොට වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ නැතුව ගිහිලා ජාත්‍යන්තර තැනක වාඩි වෙන්න අතිර දිනනවා. එහෙම වාඩි වුණොත් මොනවාරි වෙලා අපේ ජනාධිපතිතුමා මේ රට හැරලා ගියොත් අපි දන්න වෙන කෙනෙක් බලයට පත් වෙලා මේ රට මාස 4න් ගැටුණාට පස්සේ කවුද මේ රට හදන්නේ? එදා මේ ප්‍රශ්න තියෙද්දිත් ඔය විපක්ෂ නායකතුමාට ජනතා විකෘති ඇතුළු හැමෝටම මේක බාරගන්න කවුරුත් බාරගත්තේ නැහැ. හැබැයි අපේ වාසනාවට අපේ පෙර පිනකට වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා බය නැතුව ඒ ක්‍රියාවට බාරගත්තා. දැන් ඔබ කරන වැරදි කතරකින් වෙනම වෙන පක්ෂයකට දීලා ජනාධිපතිතුමා හැර රනිල් වික්‍රමසිංහ මහත්මයා හැර වෙන කෙනෙකුට කතරක දීලා මේ රට වැටුනොත්
ආය බේර ගන්න කිසිම කෙනෙක් නැහැ. අන්න එතකොට ඔබට තියෙන ඔය විදේශ ආක්‍රමණ කියන්නේ මොනවද කියන එක තේරෙයි. ටික කාලයක් යන මේ රට එක යුද්ධ හමුදා දාලා සහ හමුදා දාලා මේ රට ඒ ඒ විදේශිකයන්ගේ රටවල් වලට පත්කේ. ඒ හින්දා මේක තීරණාත්මක මොහොතක් ඔබ හොඳට බලන්න. පැය 72ක් ඇතුළත ලංකාදීප සියලු ප්‍රශ්න ටික ජනාධිපති වර්තමාන ජනාධිපති මහත්මයා නිමකලා නම් ඔහුට දෙන්න බලය ඔහුට දීලා මේ වෙලාවේ ආත්මාර්ථකාම වෙන්න එපා. මේ වෙලාවේ නියම සුදුසුතා තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබගේ පෞද්ගලික දේශපාලන ඔබ වෙනම කරන්න මේ මේ වෙලාවේ රටක් විදියට දිනු වෙමු. රටක් විදියට දිනු වෙන හොඳම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔබගේ පෞද්ගලික දේශපාලන ඊට පස්සේ පාර්ලිමේන්තුවක් එනවා. පාර්ලිමේන්තුවේදී ඔබගේ කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට නම. නමුත් මේ තීරණාත්මක මැතිවරණයේදී අනිවාර්යෙන් සිලින්ඩරයට ගෑස් සිලින්ඩරය දීලා මේ වර්තමාන ජනාධිපති නැවතත් අවුරුදු පහකට අපි මේ රට බාර දීලා අපි එතුමාට ශක්තිය දෙමු ධෛර්යය දෙමු මේ රට හදාගන්න අපි ඒකෙත් කොටස්කාරයෙක් වෙමු. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔව් දැන් ඔබ මේ කෙලින්ම ජනාධිපතිතුමා ඒ කියන්නේ ඔබේ පක්ෂයේ මේවර ඊයේ සමුළුවකුත් පැවැත්ුණා. ඒ සමුළුවේදී ඔබලාගේ සම්පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බව සපත කර ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ඔබ දැන් කිව්වා මේ ජනාධිපතිවරයාගේ සංකේතය ගෑස් සිලින්ඩරය කියලා. ඒකත් අපූරු තෝරා ගැනීමක් මේ හරිත. දැන් ඇත්ත වශයෙන්ම දැන් වත්මන් ජනාධිපතිවරයා එක පක්ෂයක් නියෝජනය කරන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ පක්ෂයවත් මේ වෙලාවේ එතුමා නියෝජනය කරන්නේ නැහැ. ඔහු නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයෙක් විදිහට තමයි මේ මෙතුවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් එතුමා පක්ෂ රාමුවෙන් ඔබට කල්පනා කරන කෙනෙක්. ඒ කියන්නේ අනිත් සියලු දෙනාම තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් කරන්නේ. පක්ෂය හෝ පක්ෂ සංකේතය හෝ එහෙම නැත්නම් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ. නමුත් ජනාධිපතිවරයා ජාතික ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් ජාතික රාමුවක් යකඩ රාමුවක් පිළිබඳව කතා කරනවා. අයන් ෆ්‍රේම් එකක් ගැන කතා කරනවා. ඉතින් අනිත් අපේක්ෂකෙන්ගෙන් ඔහු වෙනස් වෙනවා ඇත්ත වශයෙන්ම. ඔහු ඇත්ත වශයෙන්ම සම්ප්‍රදායික දේශපාලනයේ නියර වෙන්නේ මේ අනුව බැලුවම අනිත් පක්ෂ. ජාතික ජනබලවේගය, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය, සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය, ඒ වගේම පෞල්වාදය පෙරකු කරගත් රාජපක්ෂවාදය ඉස්සරහට තියාගෙන යන පොහොට්ටුව පක්ෂය නේද? එතකොට මේ ඔක්කොගෙම අපිට පේන්න තියෙන්නේ ඒක. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම අර පැරණි ජාතිකවාදය නියෝජනය කරන විමල් වීරවංශ, උදයගම්මන්පිල්ල, ගෙවිඳු කුමාරතුංග නේද? දැන් මේ වගේ සහ පැරණි වාමාංශික කණ්ඩායම්. ඒක තිය අතීත ලෝකයේ තුල ජීවත් වෙන්නේ. අර සભ્યත්ව රාජ්‍යයක් හදන්න ඕන ආපහු අනුරාධපුර පොළොන්නරු යුගය ගැන කතා කරනවා. සතුටු දෑක් කියලා ව්‍යවසායගත රාජ්‍යය හදන්න කියලා මේ වගේ දේවල් ඉදිරිපත් කරා. නමුත් ඔවුන්ගේ පිය සටහන් තියෙන්නේ අතීතයත් එක්ක. අතීතයට යන් අතීතයේ ලස්සනය අතීතයේ තමයි අපි හොඳට හිටියේ කියලා වගේ එකක් තමයි කියන්නේ. නමුත් අපි දන්නවා 1977ට කලින් අපේ රටේ විශාල ආහාර අහේනියකුත් තිබුණා. මිනිසුන්ට අවශ්‍ය තරම් භාණ්ඩ තිබුණේ නැහැ. ටූත්පේස් තිබුණේ නැහැ. දත් මදින්න ටූත්පේස් තිබුණේ නැහැ. ඒ කාලේ දහයියා මේ අලු වලින් තමයි දත් මැද්දේ. අඟුරු වලින් තමයි දත් මැද්දේ. සමහර ගැමියෝ වැඩි වලින් අර තුනී වැඩි වලින් තමයි දත් නැන්නේ. ඉතින් දත් බෙහෙත් ලැබුණේ ඇත්ත වශයෙන්ම 77 ජේ.ආර්. ජයවර්ධනතුමාගේ මේ වෙළඳපොළ නිදහස් ආර්ථිකය නිසා. ඉතින් ඒ කාලේ අයිස්ක්‍රීම් කියලා දෙයක් අහලා තිබුණේ නැහැ. චොකලට් කියන දේවල් අහලා තිබුණේ නැහැ නේද? අද අපි ඔය පාවිච්චි කරන බොහෝ අපේ පහසුව සඳහා පාවිච්චි කරන වොෂින් මැෂින් වෙන්න පුළුවන්, රේඩියෝ වෙන්න පුළුවන්, ටීවී, ෆෑන් නේද? මේ ෆ්‍රිජ් මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් මේවා මේ විවෘත ආර්ථිකයෙන් මේ නිදහස් වෙන්න පුළ ආර්ථිකයෙන් තමයි උරුමුනේ. මම හිතන්නේ මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ඇතුලේ හරිත අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් 1970 පාර්ලිමේන්තුවට ආපු මහින්ද රාජපක්ෂ මහතුමා. එතුමා දැන් බොහොම වයෝවෘද්ධයි. නමුත් එතුමා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂින් තියෙන පළපුරුද්ද තියෙන නායකයෙක්. එතුමාත් මේ රටේ එක ප්‍රශ්නයක් විසඳුවා. ඒක තමයි 30 අවුරුද්දක් තිබුණු දෙමළ බෙදුම්වාදී තස්රවාදය. ඒක සහ මුලින් පරාජයට පත් කරා. නමුත් අපිට මුළුමනින් සාමය උදා වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද දෙමළ ජනතාව තුළ තාමත් අපිත් එක්ක යම්කිසි විරසකයක් තියෙනවා. ඊළඟට 1977 ජේ.ආර්. ජයවර්ධන මහතුමාගේ කැබිනට් වේ හිටපු ලාබාලතම
කැබිනට් ඇමතිවරයා තමයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ තුම තරුණ කටයුතු ඇමතිවරයෙක් අධ්‍යාපන කටයුතු කර්මාන්ත මේ වගේ විවිධ වගකීම් තනතුරු අගමැතිකම් විපක්ෂ නායකම් මේ විවිධ තනතුරු විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇවිල්ලා ඉන්න මම හිතන්නේ 77 ජේ.ආර්. ජයවර්ධනගේ කැබිනට්ුවේ හිටපු ඒ අයගෙන් අවසාන පුරුක අපිට මේ ඉතුරු වෙලා ඉන්න. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ලාස්ට් මෑන් කියන්නත් පුළුවන් අපිට අන්තිම කෙනා අපිට මේ ඉන්න ජේ.ආර්. ජයවර්ධන බිහි කරපු ඒ මොකද ලලිත් අතොල මුදල් නැති වුණා ගාමිණී දිසානායක නැති වුණා නේද? ඒ වගේම දැන් ප්‍රාණසිංහ ප්‍රේමදාස හිටියා ප්‍රොණීද මෙල් හිටියා මේ වගේ විශාල පිරිසක් හිටියා. දැන් අවසාන වශයෙන් ඉතුරු වෙලා තියෙන. දැන් ඔහු තමයි දැන් මේකේ මාස්ටර් බවට පත් වෙලා තියෙන. මාස්ටර් මෑන් වෙලා තියෙන්නේ ඔහු. ඉතින් ඒක නිසා මම ඔබෙන් අහන්නේ අවසාන වශයෙන් මේ ජනාධිපතිවරණයට තව කෙටි කාලයයි තියෙන්නේ. මේ කාලය තුල ඔබේ සංවිධානයේ මොන විදිහේ මැදිහත් වීමක් වත්මන් ජනාධිපතිවරයා විජයග්‍රහණය වෙනුවෙන් සිලින්ඩරේ මොකද කාන්තාවන්ට වැඩිම බලපෑමක් ඇති කරන්නේ මුළු තැන්ගේ කුස්සියේ. එතකොට පැරණි ක්‍රමය මොකද්ද? අපි අර්බුදයට ගිහපු වෙලාවේ නැවතවතාවක් අපිට සිද්ධ වුණා දර. ඔව්. දර හොයාගෙන ආපහු ඩිප මොලවගෙන දුම් ගහගෙන දුම් කාගෙන නේද වැඩ කරන්න සිද්ධ වුණේ. ඉතින් සමහරු ලාම්පු තෙල් වලින් බුම් තෙල් වලින් ආපහු ලිප් පත්තු කරලා ඉතින් කෑම ලාම්පු තෙල් රහයි ඔගේ ඇතුළේ ඉන්න බෑ. ඔය වගේ ප්‍රශ්න ඉතින් අපි කාන්තාවෝ තමයි මේකේ වැඩියෙන්ම පීඩක්. එතකොට කාන්තාවන්ට වැඩියෙන්ම බලපාපු මේ අර්බුදයේදී බලපාපු සංකේතයක් තමයි ගෑස් සිලින්ඩර්. වාසනාවට එතුමට ගෑස් සිලින්ඩර් ලැබිලා තියෙනවා. මහපාරේ යනකොට හැමතැනම ගෑස් සිලින්ඩර් තියෙනවා නේද? මිනිස්සු ගෑස් සිලින්ඩර් හැටගෙන යනවා මෙහාට. ඒක නිසා අමුතුවෙන් මට පේන්නේ කැම්පේන් එකක් කරන්න අවශ්‍ය නැහැ වගේ මේ හරිත පේන්නේ. කෙසේ නමුත් මේ මැතිවරණයේදී ඔබේ සංවිධානයටත් විශාල වගකීමක් කාර්යභාරයක් පැරලා තියෙනවා. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්නේ ඔබලා මේ ජනාධිපතිවරණයේ තීරණාත්මක ජනාධිපතිවරණයක් මොන විදියටද මේකෙදී ඔබ බිම් මට්ටමේදී ගම් මට්ටමේදී තෘණ මට්ටමේදී මොන විදිහේ මැදිහත් වීමක්ද තරන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ වර්තමාන පක්ෂනායක සුගීශ්වර බණ්ඩාර මහත්මයාගේ නායකත්වයටදී අපි නව සන්ධානයට එකතු වෙලා මේ වැඩසටහන ටික වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනින් කරගෙන යනවා. අපි ගෙයින් ගෙට ගිහිල්ලා මේ මිනිස්සුන්ට නියම දැනුවත් කිරීම කරනවා. හරි දැනුවත් කිරීම අපි කියන්නේ මේ අර විදියට මේ සීනි බෝල කතා මු කියන්නේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරලා දෙන්නේ. මේ රට සංවර්ධනය කරන්න අවුරුදු ගානක් මේ රට දියුණු කරගන්න අවුරුදු කෙටි කාලයක් මේ රට දියුණු කරගන්න ඕනේ විදියක් තියෙනවා. ඒ ක්‍රමයට අපිට හොඳම දේ තමයි මෙතුමත් පැය මං හැම්විලෙම කියන පැය 72ක් තුළ ප්‍රශ්න නිරාකරණය කළා නම් ඔබම හිතන්න අවුරුදු 5ක් ඉදිරි කාලේ අවුරුදු 5 මේ රට බාර දුන්නා නම් මේ රට සුරපුරයක් බවට පත් වෙනවා. අපි කියන්නේ අපටත් වැඩිය තරුණයි වර්තමාන ජනාධිපතිතුමා. එතුමාගේ කතාව දැන් ඊයේ අපේ සම්මේලනයට ඇවිල්ලා එතුමා කර කතාව එතුමා ඇත්තටම මේක බලන්න අපි ඒක දාලා තියෙන මේ කතාව බලන එතුමා කොච්චර දේවල් මේ තරුණයන් වෙනුවේ මේ තරුණයන් විශ්වාස කරලා කරගෙන යනවද කියලා ඔවුන්ගේ ඔවුන්ට කොච්චර දේවල් එතුමා කරන්න උත්සාහ කරනවද කියලා. ඒ හින්දා විශේෂයෙන්ම අපේ කාන්තාවන්ගෙන් ඔබට තමයි මේ ප්‍රශ්නේ තිබ්බේ. ඉතින් නැවතත් මේ මීටත් වැඩිය භයානකම තත්ත්වේ ආයේ මේ රට වැදුනොත් මේ රට ගොඩ ගන්න නම් බෑ. ඒ ගොඩ ගන්න තරම් ශක්තිමත් දේශපාලඥයෙක් තාම බිහිවෙලත් නෑ. එහෙම එන්නෙත් නෑ. එකම විසඳුම මෙතුමා තමයි. හැම වෙලේම රනිල් වික්‍රමසිංහ මහත්තයනුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර හදනවා. එතුමාව ටික කාලයක් යනවා එතුමාව වට්ටනවා. එතුමාගේ බලය නැති කරනවා. මේ පාර ඒ දේ කරන්න එපා. හේතුව මේ අන්තිම අවස්ථාව මේ රට ගොඩ ගන්න. එතකොට අත ගට ගොඩ ගන්න එකම කෙනා තමයි ගෙරි හැකියි කෙනාද වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් වර්තමාන අපේ පක්ෂයේ පක්ෂනායක සුගීශ්වර බණ්ඩාර මහත්මයා ඇතුළු අපේ සියලුම දිස්ත්‍රික් නායකයන් ඇතුළු සියලු සංවිධායකයන් ආසන සංවිධායකයන් සියලු දෙනා අපි එතුමාගේ නායකත්වයෙන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි ගෙයින් ගැට ගිහිල්ලා කැම්පේන් එක කළා. හරි දේ මොකද අපි බොරු දෙයක් කිසිම දෙයක් අපි පක්ෂයක් විදිහට කිසිම බොරු දෙයක් කියන්නේ නැහැ. අපි කියන්නේ කරන්න පුළුවන් දේ කියන එකම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒට සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි පක්ෂයක් විදිහට කටයුතු කරගෙන යනවා.
හොඳයි අද සංකතන කතාබහ සමග එකතු වුණේ නව ජනතා පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායක හරිත ජයවීර අයිබෝන් හරිත අයිබෝන් අද මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් එකතු වීමේ බලාපොරොත්තුවෙන් අද සංකතන කතාබහ මෙතකින් නිමා කරනවා